ඉතින් මේ පොයින්ට්ස් ටික අර ගන්න ඕනේ මේ ඕජස් කියන එක හැදෙනවා තම ඉන්නවා පින්වතුනි මේ ඕජස් ඉන්ට්‍රස්ටිං මේක අනිත් පැත්ත අපි දැනගන්න ඕනේ විශේෂ තරුණය ඉන්නවා නම් අහලා තිනවා ස්වාමි විවේකানন্দ කියලා ස්වාමි විවේකানন্দ චිකාගෝ මොකද්ද මේ පාර්ලිමන්ට් ඔෆ් රිලිජන්ස් මම අර තරුණයට කතා කරා මේ එදා මේ අර මොකද බර්වි මොකද අපි ඉන්නේ බෙරික් නේ බෙරික් එහෙදී ඉතින් මං කිව්වා how to be the coolest man coolest මොකද එතකොට මම ස්වාමී විස්තර කරා සාමාන්‍ය කෝයද මේ in 1895 the coolest man was Swami Vivekananda අපි මහත්මා ගාන්ධි ගැන අහලා තියෙනවා හැබැයි ස්වාමි විවේකানন্দ ගැන මං හිතන්නේ කවුරුත් වැඩිය දන්නේ නැහැ බෑක්ග්‍රවුන්ඩ් ইনফরমේෂන් ටිකක් දන්නව මදි මට පේනුනේ විදියට නම් මේවා ටිකක් හොඳේම මේ ඉතිහාසෙ වෙච්ච ඒවා මේ මෑත කාලෙකදී මෙයා පින්වතුනි අනගාරික ධර්මපාලතුමත් එදා හිටියා යත් පොඩි ප්‍රසිද්ධියක් ඇති වුණා හැබැයි මෙයා තරම් නෙමෙයි පින්වතුනි මෙයා වෘත්ති 21යි යෝග භාවනා දියුණු කරලා ආපු කෙනෙක් මෙයා හැබැයි හම්බෙන් ආවේ මේ යාට ක්වොලිෆිකේෂන්ස් තිබුණෙත් නැහැ හැබැයි විශ්වයේ විසින් ගෙනාවා වගේ තමයි. ඒතකොට ඒ වෙලාවේ කුමන්ත්‍රණයක් තිබ්බා මේ මොකක්ද ඒකට කියන්නේ පාද්‍රියෝ අතර නිකන් අපි නෝන්ජල් කියලා පෙන්නන්න ආශයාව ඔක්කොම නිකන් පාර්ලිමන්ට් ඔෆ් රිලිජන්ස් කියලා ගෙනල්ලා කිව්වට පාද්‍රියෝ ටික මේක තමයි ඉහළ එක මේගොල්ලන් නිකන් මේ ගස් ගල් වලට වඳින කට්ටිය කියලා පෙන්වන්න යට තිබ්බ ඕකේ. හැබැයි සෝභා ධර්මයෙන් හරි සත්‍ය විශ්ින් හරි මේක අමුතු එකක් පෙන්නවා. ඒ වෙලාවේ මෙයාත් ඇවිල්ලා හිටියා. හැබැයි මෙයා මේ 7000ක් ශෙනක දැකලා මෙයාටත් ටිකක් නර්වස්. මෙයා මගේ අරර හිටියා. එක එක්කෙනාගේ ස්පීචස් දිදි ගියා. පස්සේ මෙයාට අඬ ගැහුවම එයා එකපාරට ඉතින් කියනවා ඒක ඒ කාලේ රෙකෝඩ් වෙන දේ ක්‍රම තිබුණේ නැහැ. හැබැයි පත්‍ර රිපෝර්ට්ස් වලින් දැනගන්න පුළුවන්. මොකද්ද එයාට එකපාරටම කියනවා සිස්ටර්ස් ඇන් බ්‍රදර්ස් ඔෆ් ඇමරිකා කියනත් එක්කම මුළු පාර්ලිමන්ට් එකම කියනවා වෙන්ට් මෑඩ් කියලා. 5 minutes they were clapping and clapping. And Thavatangul Lienon, we paid tribute to something which we didn't know what it was. Oyavage me then make a pingotini, tase passe meyage ehuwa mukaddu e bale obahansata mukaddu e athiwicha bale kiyala interview karanakota ehuwa. Meya kiyenawa oy yoga kramen bhavana kramedi egolage thiyenona practice ekak avurudu 12ak hituwili walinwat මේ ගෑනු ගැන හරි රාගය ගැන හිතන්නේ නැතුව ඉන්න ප්‍රැක්ටිස් එකක්. හැබැයි මට ඕක කියවුවම මට ඒකත් එක්ක කම්පෙයා කරන්න බෑ මගේ ජීවිතය. ඒක too much for me. හැබැයි මහත්මා ගාන්ධිත් එක්ක පුළුවන් ටිකක් එයා ස්ට්‍රගල් කරපු හැටි ඒ වගේ තමයි මගේ ජීවිතෙත්. මට ඇත්තටම ওই අවුරුදු 18 දී මේ යම් වෙනසක් වුණාම කේන්ති යන එක නැති වුණා අඩු වුණා පින්වත්. අඩු වුණා කියන්නේ බනපු අවස්ථාවල් හතරට තිබ්බා මේ හතරක් තිබ්බා මිනිසුන්ට මේ මේ අන්තිම ඉන්දියාව ගමනට පෙර මොනා කරන්නද මම හිටියේ අපවත් වෙනකල් පස්වෙනි පාරට නොවෙන්න කියලා. හැබැයි මට මොනවහරි කර්මයක් තියෙනවා ටැක්සි ඩ්‍රයිවර්ස්ලත් එක්ක. ඒ අය මොකක් හරි ඉතින් ඒක පහටත් වුණා. ඉතින් හැබැයි සමාකයි මට ඒක බෝස් කරන්නම් පුළුවන්. පස්වෙනි පාරට හතරවෙනි පාරට මම බ්ලඩි ෆූල් කියලා හරි මොකක් හරි එහෙම කිව්වා. හැබැයි මම දන්නවා ඒක කේන්ති කියලා. කෙන්තියෙන් ඉතින් මං හිතනවා මං තව භාවනා කරන් මේවා යනකොට 6 වෙනි පාරක් නොවෙන්න කියලා මෙයාටත් මට ප්‍රාර්ථනා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේක ගලව ගන්න ලැබෙන්න මේ ජරාවල් වලින් මේ කෙලෙස් ගොඩවල් වලින් දෝකයට හානියක් සිතකින්වත් වචනින්වත් නොවිල යන්න කියලා කොහොම හරි රාගය සම්බන්ධ මට එහෙම කියන්න බෑ පින්වතුනි ඔය රාගය සම්බන්ධව මම අදටත් මම බයෙන් යන්නේ මොකද මේක කලක් යනවා අනාගාමීව වෙන්න ඕනේ අතර මොක නැති වෙලාම යන්න කොහොම හරි මේවල සටන් කරලා ෆයිට් කරපු ඒවා තමයි මම මේ ඔය අත්දැකීම් ඔස්සෙන් තමයි මේ කියන්නේ පින්වතුනි මට ඒවා උච්චර කියන්න වෙලාවක් නැහැ කොහොම හරි ඉතින් මේ විවේකানন্দ ස්වාමී ඒ කියන්නේ හිතන්න අවුරුදු 12ක් යා කියනවා ඒ හිතන්න නැතුව ප්‍රැක්ටිස් එකක් තියනවලු හිතන්න නැතුව එහෙම යනකොට අර මොලේ තියනවලු යම් පටලයක් ඒ ආවරණයක් ඒ ආවරණ ඉවත් වෙනවලු පින්වතුනි ඒ ආවර ඉවත් වෙනකොට සුපර් බ්‍රේන් එක වැඩ කරනවලු සුපර් බ්‍රේන් එක ඒකෙදි දැනුම ඥානය බලය මේ ඒව ඔක්කොම නැචරලි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අන්න ඒක එයා ප්‍රැක්ටිස් කරාලු ඒ ප්‍රැක්ටිස් කරපු එකේ ඒ පවිත්‍ර භාවිලු ඒ වෙලාවේ මෙහෙම වැදුනේ ඒක යා කියන අවුරුදු 1000ක් පවති කියලා රාමකෘෂ්ණ මිෂන් එක එහෙම තියෙන්නේ ඉතින් මේ හැම දෙයකම ඇත්තටම එදා භාග්‍යතුන් වහන්සේගේ 2500 තාම ඔය යන්නේ භාග්‍යතුන් වහන්සේගේ යම් පාරමිතා මේක තමයි ඔය මේ තාම අපි භුක්ති විඳින්නේ.
බුදුවරේ කොහොම ඇද්ද දැන් ඔය අය පෙරම් පුරණ අය වගේ මේ යුගයේ මේ වගේ ධර්මයේ නැතුව මෙහෙම තියෙන කාලවලදී මේ ආයි ඉස්මතු වෙලා එන්න ස්වාමි විවේකනන්ද ඊටස මහත්මා ගාන්ධිතුමා ඉතින් ඇත්තටම අපි දන්නවා අපේ ලංකාවේ බුදුසසුන සම්බන්ධව බැලුවොත් සෝම ස්වාමි මහන්සලා එන පෙරම් පුරණ උත්තමයෝ උන්වහන්සලා ඉතින් ඒක මේවා මේ අර මේ මොන හරි ඕජස් කියන එක එහෙම බ්‍රහ්මචරි ඉඳලා කවදාකවත් ඔය එහෙම ඉන්නේ නැති කෙනෙක් පින්වතුනි මොකද ඒකේ මහ ශක්තියක් තියෙනවා ඒක හාමුදුරුවෝ විතරක් නෙමෙයි ඒ නරක පුරුදු ඒ මේවා ඒ දුර්වලකම් අපි ගිහි කාලෙම සුද්ධ කරගන්න ඕනේ නැත්තම් අවුරුදු 70 දිත් මේ ප්‍රශ්නේ තියෙනවා මට මේ මහත්තයා කියනවා දැන් ඔය ඕල්ඩ් ඒජ් හෝම් වල එහෙම එහෙම මිනිස්සු කොච්චර දුකද පින්වතුනි මම ඒක කියන්නේ සාමාන්‍යයෙන් මට එක පොඩි සෑඩ්නස් එකක් තියෙනවා මම මේ ලංකාවට මිනිස්සුන්ට බණ කියන්නේ මම හිතන ඕස්ට්‍රේලියාවම මම ඕස්ට්‍රේලියානු මිනිස්සුන්ට මේක අපි පොඩි වැරද්දක් තියෙනවා ඇත්තටම මොකක් හරි අපි මේ දෙන එකේ පොඩි ගැටලුවක් තියෙනවා ඇත්තටම මට ඒක දැනෙනවා ඒ කියන්නේ මේක බැරි කමක් නෙමෙයි පින්වතුනි මේක ඖෂධයක් වගේ ඕන සත්වයකට විභුක්ති විඳින්න පුළුවන් අපි ඒ ඖෂධය මතු කරලා නැහැ ඒක එන්න ඕනේ ඒ කට්ටිය එනවා ඒක ඉවක් වෙනවා මේගොල්ලන් දුක් විඳිනවා හැබැයි ඒගොල්ලන් විශ්වාසයක් වෙන ඕනේ මෙතන බෙහෙතක් තියෙනවා කියලා ඒ බෙහෙත එන ඇත්ත බෙහෙත මතු වෙන්න ඕනේ අපේ තුල ඒ බතු වෙනකොට අනිවාර්යයෙන්ම මිනිස්සු දස දිශාවෙන් එන්න පටන් ගන්නවා ඒක නවත්තන්න බෑ ඒගොල්ලන් සතුටට ඒගොල්ලන් දුක් විඳින්න කැමති නැහැ කවුරුත් ඉතින් මේ මේ මහත්තයා මට ඉතින් කිව්වද ඒ සම යම් යම් අත්දැකීම් ඒගොල්ලන් රාජකාරී කරන්න වුණාම මේ ඕල්ඩ් ඒජ් හෝම් වල එහෙම ඒ තැන් වල පින්වතුනි මට හිතා ගන්න පුළුවන් මොකද මේ සුද්ධ වෙන පිළිවෙතක් නැත්තම් විකෘති තත්වයට යනවා හැංගිලා දේවල් කරන්න වෙනවා ඉතින් එහෙම කරනවා කියන්නේ මානසික කොච්චර වේදනාවකද ඉන්නේ අසහනෙකදී මේ මොහොතක නිකන් මේ මොනවද මත් කර කර හිත තියන්න ඕනේ හිතට ඇත්තට සැනසෙල්ලක් කූල්නස් එකක් විඳින්න හම්බෙන්නේ නැහැ මේ ආත්මේ ඉතින් එතනින් මැරෙන එක මැරලා යන තැන් අමතක කරන්ඩ මේ ආත්මේ ටිකක් හරි සනීපයි ඊළඟට යන්න තියෙන එක කොහොම තියෙනවද ඉතින් පිටින් අපිට මේ ඇත්තට විශාලයි මේ අපි මේ මේ හයිවේ ඒවා මේ ඔක්කොම දියුණු නැති වුණාට අපිට මේ බුදුන්ගේ මේ ඒ සසුනේ විස්ඩම් එක ඒ තියෙන තැනක ඉපදෙන එක ඇත්තට මට මේ අවබෝධ වුණාන් පස්සේ මම කොහෙවත් රටවල් වලට යන්න කැමති නැහැ ලංකාවේ ඒ රහතන් වහන්සේලා හිටපු ඒ කැලවල් වල තමයි මගේ එකම ඇට්‍රැක්ෂන් එක ඒ තැන් වලදී මම ප්‍රතිඵල ලැබුවා ඒ තැන් වලට වැඩියම ඔය තැන් තියෙන අනුරාධපුර පැත්තේ තව යාල කැලෙත් ඉන්නකොට ඒ තැන් වල මම අදටත් ආසයි මගේ එතන ගිහලා තමයි තව තව පුහුණු වෙන්න කැමති සූත්‍ර එහෙම තියාගෙන ඉතින් ඔය තැනුයි හිමාලයේ ඔය දෙක තමයි